සරණයි සුභ දවසක් වේවා ඔබ සල දෙනාටම අපි මෙතැන් සිට බලාාපොරොත්තු වන්නේ සතිපතා විකාශනය වන සැනසුමේ තොරටව සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා අද දවසේ අපි ඉතා මවිශේෂ මාතෘකාවක් සක්ෂාවට භාජනය කරනවා බොහෝ වෙලාවට අපට අහන්නට නොලැබෙන මාතෘකාවක් කතා නොකරන මාතෘකාමක්ඒ වගේම මේක සමාජයහි අපි ජීවත්වන සමාජී අපාතර අද අපි මේ කතා කරන තත්වය ඕන තරම් ඕ නෑම තරන් තියනවා එකාතකින් ගත්තා හම අපි දන්නවා අපි හැම කෙන ගොට මාසනී පැහැදෙන එඒ අසනයේ පතරනුත් හොඳ කරන්නට අමාරු යම් යම් රෝගත් තිබෙනු සමාර වෙලාවට වෛද්ධවරු ඔබට ලෙඩක් නෑ කියන නමත් ඔබට ලෙඩක් තියහි කල තේරෙන් ෙඩ වගපුුත් තියෙනවා. දි මේ පිළිබඳවද අපි විස්තරාත්මකව කතා කරනවා අදා අපේ මාතෘකාව සුව නොවන රෝග සහ ඊට බලපාන සාධක. හදම මාතෘකාව කතා කිරීමට ඔබමි මාතෘකාවෙන් දැනුවත් කිරීමට අපි ආරාධනාව පිළියාරගෙන සම්පද්දායකත්වය ලබා දෙනවා මනු ්චිකිත්ෂක කවුමාල්ද ශිල්වා මහත්මානන් ඔබතුමා බොහොම ආදුරයෙන් සහ ගෞරුවෙන් හඳ දවස පිරිිගනු ලබනා තින්මට පෙරත් සාකච්ඡා වාර ගණනාවකට බතුමා සම්බන්ධුනය පිළිබඳවත් අප ප්‍රත්ඥතා පූරෝගවසිහිපත් කරමින් මේ වැඩසටහන් අරම නෝබ බොහෝ වෙලාමට අහල ඇති පිවිදාය කියනවා මට මෙන්න මෙහෙම ලෙඩක් තියෙනවා බුළු කැක්කුමක් වෙන්න පොළුවන් කොන්දි කැක්කුමක් වෙන්න පොළවා වැඩේ කැක්කුමක් වෙන්න පොළුව එම නත්තං විෙන රෝගයක් වෙන්න පුළුවන් අතපයි අමාරු තුනටය කැක්වෝම් ධනහිස් කැක්කෝ විවිධබාද. නමුත් ඔ එම නැත්තඟ කෙනා වෛ්‍යවරය ගළඟට යනවා බිහෙත් ගන්නවා ඒ හොඳ වෙන්නේ ආය බේද් ගන්න හොඳ වෙන්නේ. ඊට පස්ස මොග කරන්න ට පස්සේ නව වෙන දොස්තර කෙනෙ ලාට. ඒ දොස්තර ලඟට ියා මේ දොස්තර කියන එහ නම් මේ වගේ ටිස්්ට එකක් කරල බලමු බැලවාහම ඉතින් දොස්තර මත්ත්‍යයාරය නෝන හරි කියනවා වාට එෙම ලඩක් නෑනේ එහිම අමාවරුවක් නෑනේ ඉරපස මකද මෙයා කරන්න ඒ දොස්තරත් බැන බැන තව දොස්තර ගෙනෙක් ළඟට යනවා ඉතියා කරන්නම දොස්තරලා වාගෙන හාගෙන හාගෙන යනු තාතක මේ පුදගලයාගේ යම කිසි ධාරණත්වයකුත් තියෙනවා හේතුව දොස්තර මහතය නෑ කිව්වට ඇත්තටම කොන්දය අමාරුවත්තමට තියෙනවානේ හැබැයි දොස්තර මාත්‍යය කියන්නේ බොරුනමේ දස්ත්‍ර මාතයත් ඇත්ත කියන්නේ ඔබේ පැත්තනොත් ඔබේ සාධාරණත්වයක් තියෙනවා ඔබට තුනටී වේදනාවත් තියෙනවා හැබයි දොස්්‍රර මහතයක නොට ඩක්ත්නෑ කිය දොස්තර මාතයක පැත්තෙන් දොස්තර මාත්‍යය හරි ඔබේ පැත්තෙන් ඔබේ හරි අමුත් මෙතන ප්‍රශ්නී විස දෙන්නේ තවද්දොස්තන රට කිය මේමක කොච්චර තියෙනවාද මම ඇත්තටම මම සහර මුලස්්‍රවල කියල තියෙනවා ලංකාේ ප්‍රතිකාර බෙහෙත් ගන්න අයගෙන් සීයට හැත්තෑමකට වඩා කායක වශයෙන් ප්‍රතිකාර අවශ්‍යයි නිවෙයි කියලා මම ඒක එක මූලාශ්‍රරකන්නේ මුලාසර ගණනාවකින් කියෝ මොකදද මේට හේතුව අපි දැනගන්න මෝන එකක් මේ අපි ඉතේරුම් ගන්න ම අවශ්‍ය එක මොකද සමහරිවිට ඔබ මේ වගේ තත්තුකින් ඉන්නවක් දන්න ඔබගේ මව හෝ පියාහෝ ආචියම්ම සියහෝ දප්පුතෙක් වෙන්න පොළුවන්ඒ වගේ තත්තුකින් ඉන්නබන්න පොළුවන් අපට ඒවගේ ඕනතරහම වෙලා තියෙනවා තුමාට ඕන තරං ඔුතුම ෘර්තිය ජීවිතය මේමගේ පිස්ශසෝණ තරම් හම වෙලා තියවා ඇත්තට මේ සඳහා හේතුවම මනවිද්‍යාවත් උගන්න නතයක් තිය තියනව ඇතමයි මේ මානසික බලපෑමෙන් කායිකව ඇතිවෙන ආබාධ කායික රූපිය ආබාධ කියලා කියනවා මේ ආබාධය ඇති වෙලා තියෙන්නේ හේතුවක් නිසා මානසික හේතුවක් නිසා මානසික හේතුවක් මූලික වෙලා එම නැත්තන් නිධාන වෙලා ඒ කායික වශයෙන් රෝගැක් බවට පත් වෙලා ඉතින් ඒ ඒක කොච්චරටෙස්ට් කළත් ඒ හුව නෑ අවුවෙන් හේතුවක් නෑනේ එවගේම තමයි ඒ සඳහා කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්න ඒයි හොඳ නොවෙන්නේ මානසික බලපෑමෙන් ඇතිවෙච්ච රෝගයකට බිහෙත් කරන්නට හරියන්නේ නෑකාමක වශයෙන් ඒ පිළි බධව ඔබ දැනුවත් පෙන්ඩම ඕන ඔබ දැනුවත්තු නෝතින් ඔබට යම් ඒ වගේ තත්ත්වත්තියෙනවන්ක නිදහස් වවෙන්න ශේෂුපකාරය ඒවගේ ඔබේ සහුරු දෙයන්ට ඔබට සමහට කෙනෙ කියල ඇති පවුලි කෙනෙ ඉන්න වෙන්න පුළුවන් බීත් බොනවා බන අහුරු ගන කාලකඉදල බීත් බොනවා එනට තාම හොඳනෑ කොච්චරනම් බීත් බොනවාද දීවිඩියාව කියලා බොනවා වෙන රෝගවලට බොනවා අපි බලම විශේෂයෙන්ම ඔබට අද මේ වැඩ සටහන නොත් එක විශාලප කාරයක් වේෙන අපි බලපොරොත්තු වෙනවා මහි දැන ඔබතුමාට මනවි්‍යාත්මක මේ සම්බන්ධය. විද්‍යහය කරන්න කොළවා අසර හමුදුරන්නේ දැන් මේ අපි මනොවිදද හඳුන්නන්නේ කායික රෝගලක්ෂණ පෙන්නන නමුත් මානසික ක්‍රම කතා කිය සමයි අප මේක වර්ගී කරණය කරලගන්න දැන් අපි ඉතාම පැහැදිලව දන්න කාරණයක් තියවා කය සහ මනස කියන දෙකා අතර තයරමය අනෝන සම්බන්තාවේ මේක කිසිම් වෙලා කඩලලා විංකරගන්න පුළුවන් එකක් නෙම ය මනස කියන දෙකේ සම්මඳතාව ඉතාම ප්‍රබල සම්බන්තාාවයා. ඉතින් මේ කය යහපඇත්ම උදසා මාංසික යහපඇත්ම වැදකත්වෙන වගේම මානසික යහපත්ම උදසාය කායක හපඇත්ම කියන එක ඉතා වැදගත්. එකනෙ කය නිරෝගී වුණොත් එය මනස නිරෝගීවෙන්ට බලපානො වගේම මනස නිරෝගීවීම කායක නිරෝගිතාවට ඉතා වැදගත්. ඇති මේක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනි කාරණය. ද අපි හමුඳනේ දැම් මේ දැන් ඇතන අප මේ කතා කරන මාතෘකාව අපිට බිග්‍රහ කිරීමේ ටි ගැමුරක් තියෙනවා විිග්‍රහ කරන්න පුට ගැඹුරුී වගේම තමයි මේක ඇසූ සැනින් කෙනෙකුට ග්‍රහණ කර ගැනීමත් යම් අභාස්ථාවයක් තියෙන්ෙන පුළුවන් මොකද මේක ටිකක් කර අපි කියන් ඇර ඇබ්නෝමල් කිය තම ැබි හඳුන්න්නන් යසාමාන්‍ය ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට මේ ඉතාර අපි කියන්න ඉතාම සූක්ෂම ඇල්ලයිස් කරලගත්ත පස තාම අවධානය මේට ඇම්කන් දුන්න හැම දෙෙනටම තේරෙයි මේක ඇත්තරම බොෝ විට අප හාමුදුන්නේ මේ සමාජය තුල ටිකක් සුලබ දෙයක්. හැබැයි සුලබයි කියලා අර අනිත් අපි කතා කරන රෝග තරම්ම සුලබ නැහැ නමුත් මගේ අර්පුෘ්ධදදකීමත් එක්ක මම දන්නවා මේක සුලභ වෙමින් පවතින මට්ටමකට ඇවිල්ල තියෙනවා. අපි කියන්න සාමාන්‍යෙන් ලෝක ජනගහනින් දාහකට පස් දෙනිෙක්. ගේ ප්‍රමාණයක් මෙන්න මේ රෝග ලක්ෂණ පෙන්නවා වෙන්න පුළුව. එතිකොට මේ අපිට විස්තර කරන්න පුළුවන් හමුන්නේ වර්ගීකරණය ආකාර තුනකට අනුව එකනි පලවෙනිට අපිට ගන්න පුලුවන් මෙතන ව්‍යාජක්‍රමිකිතාවේ කියලකක් එනවා. මේ ව්‍යාජක්‍රමිකතාවේ කියලා කියන්නේ මෙතැන හැම්මලේමවි එන්නේ කිසියම් අර මුණක් අපේක්ෂාවෙන්. කිසියම් ්ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් කෙනෙක් තමන්ට රෝගයක් තියෙන බවට ආෝපනය කර ගැනීමක් සිදු කරනවා. තු බහෝවිට මේ ආරෝපනය අරමුණ වෙන්නේ බහෝවිට අ අපි කියපු ලාභ පෝජනයක් එකැ අපි කියන්නේ ව්‍යාපාරි කලාභයක් වෙන්න පුළුවන් එහම නැත්තන් සමහරු ඉන්නවා අපිහාමුදනි දැන් අර රක්ෂණ වන්දිී බලාපොරොත්තින් රෝගවෙන ඇත්තිඉන්න. තවත් සමහරු ඉන්න ආදරේ බලාපොරොත්තින් රෝගයක් කියල තමන්ට ආරෝපනය කරගන්නයි. තවත් පුද්ගලව ඉන්න අවධානය ආපේක්ෂාවෙන්. ඒවගේම සැල්ලකිලි බලාපොරොත්ති රෝගයක් තියනවා කියලා. එන අඉන්න තවත් සමහරන්න විශේෂයෙන් දැන්වුව විභාහක වගේ ආසන්න වෙනකොට මේ විභාගාපේක්ෂකන් අර විභාගේ සඳහ වන රි කියෙනෙක් සැම්ෆෝබියත් එක්ක ගොඩක් කියලාවට තමන්ට ඇඟට ලෙඩක් තියනවාගේ දෙැන්නන්න පටන්ගන්න. ඒක ගොඩක් කියලවට එන්න රි කියන්නේ මේ බීතිකාමේ තත්ත්වත් එක්ක එලිට එන එක එතකුණ මේ හැමේකම බලාපොරොත්තුව තමයි යම් කිසි අරමුණක් උදුන්ත්ර ගැනීම සි අවශතාවයක් ෂ් කර ගැනීම. ති මෙන්න මේ අව්‍යතාව වෙනුවෙන් මේ පුද්ගොල හැම විලියම. සමරලාට අ රෝගලක්ෂණ පෙන්නුම් කරඩ අවශ්‍ය වෙන සහරවෙලාට බෙත් ගන්න අප හන්දේ එහම නත්තන් එන්නත් කර ගැනීමක්සිදු කරගන්නවා. හෙමත් නැත්තං අපිකන් විරේක කරගන්න විරේ බිහෙත් ගන්න අවස්ථාතියනවා. මේ වගේ තත්ත්ව දැ මට පහුගේ දවසල උදාහරණයක් මට මතක්ව නම එක කියනකුට එක්තරා ළමයඒ විභාගට ආසන්න වෙනකොට අපේ හාමුදුන්නේ ඒළමයාය ඇත්තකිව් හැබයි දැන්. එයට උන්න හදාගන්න ඕනේ වෙලා. එකනෙ මේ විාගට යන්න බයක්තම ඇතිබිල තින. යා කිව යායකයට කරලා තියෙන්නේ සුදුරුවුණු ිකි අරගෙන සුරූුණු බිකි ඉි අස්සේ තියාගෙන නිදාගෙන තියෙනවා. එකැන එහම එහෙම එහ ුණ හැදෙනව කියලා හල ීනොල්ලු කොහොම මෙයාට ඒ මොන ොන ක්‍රේෙන් හර මෙයා උනහදාගැ යෙනවා ඉදිහර ඒවාගේ දැන් ඒවගේ ව්‍යාජයි. ඉතුර අපර මේ කතා කන ව්‍යාක්‍රමික්තාවට තාමම් සමීපයිමේවා දැ මෙහෙම වෙලාවට දැන් සමහර වෙලාවට දැන් ඒකෙනනක් දැන් උන හැදුනනි දැන් අර කියනර ආරෝපණය කරගත් අවස්ථාවල රබහන්සැකිව්ව වගේ වෛද්‍යවරුළඟට ගිහිල්ලා සමාහට රෝග ලක්ෂණ හෝ අර ටෙස්ට් හරහා. ෝගයක් තිෙනවාත කියන අපි සනාත කරගන්නකට ඇත්තටම එතන රෝගයක් තියෙනවා කියල පෙන්න්නන්නේ. කිසිම රෝගයක් නෑ කියල තමයි කියන්නේ. එතකොට වෛද්‍යෝර මේක අ සාහි සහිත ඔපපු කොල්ල දුන්න පසෝට කිම රෝගයක් නැහැ කියලා. මේ මේ පිළිගන්න කමට නැහ පිහමුදුන්නේ. එතකට යාල කරන්නේ සමහල්ලාට වෛදවර ටත් දොස් කියලා. යනවා විධ වෛදරු හයාගෙන. තමන්ට ගැලපේ තමන්ට රෝගයක් තියෙනවා කියලා සනාත කරන වෛදරු හයාගෙන නවස්ථා තියෙන. ැම්මන්න මේ තත්තේ තියෙන බරපතලකම තමයි. මේ කදන් අපිකිවන මානසික අක්්‍රමිකතාවයක් කියලා මේ මානසිකක්්‍රමිෙතාවලට පිළියන්හවන් අප හඳන සායිනික මනවිද්‍යාඥයෙන් ද මේ සාහිනික මනවිද්‍යාචඥයට ලොකු ඔබයෝගයක් තියෙනවා. ඇයි හරියට වෙන් කර හඳුරගන්න බෑ මේ ඇත්තම ලෙඩ්ඩුද. මේ ඇත්තටම මේ අක්‍රමිකතාව නිසා ඇතිවල තින ලෙඩ්ඩුද කියලා. මේක විශාල ගැටලුවක් මේ නිසාම මේ අක්‍රමිකතාවලට අපේ හුදුන්නේ. ශ්චත්‍රතිකාරය නිශ්ිත ප්‍රතිකාරය කලගෙන මනෝප්‍රතිකාරය නිශ්චීත මනෝප්‍රතිකාරයක් හොයාගන්න මේ මනෝවිද්‍යාඥයයට පවාදනොහැකි වෙලා තියෙන. මේක තමයි ගැටලු. ඉතින්ද මේ ව්‍යාජාක්‍රමිකතාවේම තවත් ප්‍රවේද ඇත් තියවා තවත් කෙනෙකු වෙත ආරෝපනය කරන ලදද ව්‍යාක්‍රමකතාවේ කියලා. දැන් ඒකටයක් වෙනස් කතාවක් එතන වෙන්නේ ද මටතියන රෝග ලක්ෂණම එයා හැමති තවත් කෙනකට ආරෝපනය කරන්න එතකොට එයා ගිල්ලකි නො ඔයාටත් මේවාගේ. යාටත්නි මේ ලෙඩේ වගේ මට පේනවා කියලා කියන. එතකට අපි හාදුන්නේ ඒ පිළිගත්තොත්. එයාට ඒ ඒ කතාවයට දැනුත් ඩිපුර දැනන්න ගත්තවොතු එයාඒ පිමඳ වැඩිපුර හිතන්න ගත්තොතු, ඒ පුද්ගල ටික දවසක්කැනකුට අරකීපුර ලක්ෂණ අරය තුරුණුත් පින් හඳගන්නවා. ද මෙහෙම තත්වය වෙන්නේ හැම පුද්ගලෑන් මේකට හොවෙන්නේ. අර අපි කියන පෞරුෂයන වී පෞරුෂයන් අනුව අපි කියෙනවා අර හැමවෙලේ කෙනෙක් මත යැපෙන්ඩ. කියදේ හැබලේ මහලාර ඔලුව නමන්. හරි කියල සනාත කරන්න. අර අපි කියන්නේ පරාදීන පෞරුෂය. එහමනැත්ත අපි කියන්නේ මේ අ ඩිපෙන්ඩන්ස් මේ ඇකැන යැපීම්මානසිකත්තෙන් ඉන්න අන්න එනි පෞරුෂ ඇත්තියන පුද්ගලයෙක් නං. හැම්බෙලේම අර කියනෙ එක බොහෝවිට ඇක්සෙක් කරනවා. සනාහත කරන් යනවා. ඇත්ත තමයි. ඔය කියනෙ එක වඩ පුළුවන් කියලා. අන්න එහෙම වෙනත් කෙනෙකු වෙතා ආරෝපනය කරනලද. ාකරමිතාාවවිදියට අරක පුරුව ක්ෂ තවත් පුද්ගලට ඇති වෙන්න පුලුව ඇතින් මෙන්න මේකත් ගැටලුව දැන් මේ අපි කතාගරය හාමුදුන්නේ මේ ව්‍යාජව ඇති කරගන්න දේ දැන් මෙෙම නැතුවර මෙතන නිහාට තව දෙවල් තියෙනවා දැන් අපි ඒදට යන්ඩ කලින් අපි බලමු මේකට තිය එකට හේතු මාද කියෙන පිින් මුලින් කත කරදම ඊට පස අපි අනිත් කාණඩ දෙක ිලු ස්කරග ගොඩාක් වෙලාවට මේකට බලපාන්න ප්‍රධනම හේතුව වශයෙන් අපි හාමුන්නේ සම අපි ගඩ පුළම් මූිකවම ජනය හේතු බලපාන්න පුළුව අ ප්‍රධානම කාරණය තමයි පෞරු්‍ය ගැටලු පෞරුෂ ගැටලු කළ ගත්තන් පසර අපි කියපු ගොඩක් කලාවට අ සමාජයට එන්ඩකමැති. සමාජයට මූන දෙෙන්්ඩකමඇති. එකනෙ සමාජයෙන් වංහලලා අට තනිව හුද කලා වෙලා ඉඩ කැමති. ඒ එවැනි පෞරුෂ්‍යයක් තියන මඟහැරීමේ පෞරුෂය පරාදින පෞරුෂයවාගේ තියෙන පුද්ගලයොන්ට අර කියන විදිේ අක්‍රමිකතතා ඇති වෙන්න පුළුව. ඒවගේ තමයි අරපික් ඉස්සල්ල කතා කර පර ව්‍යා ක්‍රමිකතාවය කියන කාරණේ නාට කිය පෞුෂ, නාට කිය පෞරුෂය කියල කියන්නේ අප මුදුන තවත් කෙනගේ ආදරයේ අවධානය ලබාග්ඩ රඟ පෑම් කරනවා. රඟපෑම් කරලා වැඩි අවධනක් ලබාගණන්න බලවන් ඒ එකට අපි කියන නාට කිය පෞරුෂයකල් මෙවැනි පෞරුෂ යෙන පුද්ගුණොට මේ ඇති වෙන්න පුළුව. අනෙක් කාරණය තමයි ගොඩාක් වෙලාවට. ැඩි පීඩන පරිසරල ජීත්වන පුද්ගලෝ. ඉතාම දැඩි පිීඩා කාරි පවරිසරල ජීවන පුද්ගලොන්ට වෙන දේ තමයි. ඒ පුද්ගලයන්ට මනසේ තියන පීඩාව එලියට දාන්්ඩ විදිහක් නේ.ඒවගේ මේ පුද්ගලයන්ට තමන්ගේ දුක තවත්වනුට ප්‍රකාශ කරන් විදිහනේ ඒ ුණගෙන් පස අප ප හදරන මනොවිද්‍යක්ඥන විස්තර කරන්නේ අරතියෙන මානසික පීරණය ඒ පුද්ගලයන්ගේ පිටතට එනවා කායික රෝග ලක්ෂණ විදිහට. කායික රෝග විදිහට. ඔන්න දෙව නි හේතු. වත් හතු යෙනවා බිීතික දංහ රැක්්කිි පර විභාගවලට තියෙන බය ඒ බයත් එක්ක ඇති වෙන තත්ව ඒමත් අත්තම් අපි කියන පිටස්SD කියල කියන්නේ එකඇන්නේ ්‍යසනකාරී අත්දැකීමක් ඒ ව්‍යසනකාරී අදදැකීම මතක් කෙනකුට එයාට බයයේ හැමදේමත් එක්ක රෝග ලක්ෂණ පහළවෙඩිගන්න ඔන්න තවයි හේතුව අනත් එක තමයි මනෝ ඉස්නායක එ එතන වෙන්න හාදුන මේ නිරෝධනය කියලා කියන්නේ ඒතැනද වෙන්න රි අපේ මේ ප්‍ර්චක්ති කරන පද්ධතිය ප්‍රච්චක්ති කරන පද්දි අපි කියන්නේ වයිස් බැක්ටරිය වගේ දේවල් අපි ඇකට ඇතුළුනාගෙන් පස ප්‍රචක්තිි කරන පද්ධතියන් කරන්නේ වරස් බැක්ටීරියය විනාස කරලා අපේ ඇඟ අ නිරෝගී කරණ කෙන කරන්න එක රෝගලක්ෂණ පහල වෙන් ඉිඩ දෙන්න ඇත්ව රෝගෙන් බේර ගඩන්නටයුතු කරනවා මැදිහත් වෙලා. එතකොට එවැනි අවස්ථාවල ඒ ප්‍ර්චක්ති කරන්න පද්ධතිය කියන එක අපේ හාමුදුන්නේ ඒගේ ක්‍රියාකාරරිීත්්‍යය අඩ පනවුණු. ඒකාය හැට සිද වෙන්නන්නේ එතකුට මේ ආතති හෝමෝනවල බලපෑමත් එක දැරි පිඩාකාරරි පරිසරල ජීවත්ව වෙන පුද්ගලොන්ට මෙන්න මේ කියන විදිහට ඒ හෝමෝනවල බලපෑම නිසා ප්‍රතිශක්ති කරන පද්ති අප හාමුුවන්නේ ඒ ක්‍රියාකාරති අඩපන වෙන්න පුලුව මනවිස්නා නිරෝධනී කියල ගැන ුන්නනෝක ඒ ඒක ප්‍රචක්ති කන පදය ක්‍රියාවලි අඩ පන වෙනය කියලා කියන්නේ එවැනි පුද්ගලයන්ට සාමාන්‍ය වඋනක් හෙමිලිසාවක් වඋනත් ආවත් ඒකට එදිරිවක් ්‍රියා කරන්න අර පද්ධතිී ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වෙලාටත් වෙෙන්නේ ඒ කායිකරෝගයක් ක වශෂයෙන් ලිට පින්න න්න ඔන්න තවත් ේතුවාක්. ඉතිං මෙන්න මේ කියන කාරණාවට බොහෝ විට අද ප්‍රතිකාරවශයෙන් අවෂධ ප්‍රතිකාර බව විතා කරනවා වුෂධ ප්‍රතිිකාර සමහරලාට අප හම්දුරන්නේ එක ර රඩක් නැතුව ඇතින් ප්‍රතිකාරන්න බෑන අවුෂධ ප්‍රතිකාරය එහෙම වෙලාට සාර්ථකයි. එතිකට ගොඩක් කියෙවටකට ගොඩක් අපි යොදාගන්නේ මනෝ මනෝප්‍රතිකාරල අපි ගන්නේ CBT ඇකැන ප්‍රජාන්‍ය චාර්යා ප්‍රතිකාරය කියන එක අනත්ත එක තමයි මෝහන ප්‍රතිකාරයෙන්. හන පතිකාර මේට යොදාගන්න ශේෂ හේතුවක් තින අප හමට හේතු තමයි මෙයාලා හැමවෙලේම අවන තැරගඩ ලේසි එකඇන මේ ලක්ෂණ පෙන්න්නන අය එකන හැමවෙලේම තවත් කෙනෙක් කියනද අහනවා. තවත් කෙනෙක් කියද ඉතාම පහසෙන් ඇක්සේප් කරනවා. එහෙම පුද්ගලයකු අර මෝහනේද වෙන්නේ අරග සිත අවනතකර ගැනීමක් සිත අවන තරගණඩ පහසුත් වෙන තරමටම මෙවැනි පුද්ලය මෝහනය කරන්න පහසේ එකකට මහනපති කාරත් ගොඩක් කියලාට මෙ. අය සඳහා භවිතා කරන්න පුළුව. ඇත්තට මදැ ඒ ඔය වගේ තත්ව පිළිබඳව අපි ධර්ම ග්‍රන්ථ වලත් තියෙනව දහරනයක් ගත්තතිෙන් පන්සී පනස් ජාතක පොති ජාතක පෘති සඳහන් වෙන ජාතක කතා විශාල සං්‍යාවක මේ මනුවිද්‍යාව තුළු ගන්නන්න මානසික රෝග පිළිබඳව සඳහන් වෙලා තියනවා මේ නම නෙවෙේ නම නැතුව නමුත් නමේ අන්තර්ගතය ඒ ජාත කතාතුළ තියෙනවා එක උදාහරණයක් කතාරාසය එකක් තමයි කාමනය ජාතකය කියලා තියෙනවා එකක් මේ ජාතකේ කෙටියෙන් සඳහන් ක ලෝතයෙන් මේක දැක්වන්නේ එක්තරා රජ කෙනෙ ෙටලිය ඉත්තාම දැඩි ලෝබී මනුසේ ඉතාම ලෝභ කෙනෙක් සක්‍ර දෙවෝ දකිනවා මේ රජ්ජුරුවෝ පුදුමාකාර ලෝභකමකින් අසී මාන්තික තෘෂ්ණාවකින් පසුුවෙන කෙනෙක් සක්‍රදරියෝ කල්පනා කර මනුසට හොඳද වාඩමක් උගන්න ඕන කියලා බ්‍රාග්මණයගේ වේසයක් මවාගෙන ඇවිල්ලා රජ්ජරුව හම වෙනවා හම වෙලා කියනවා මම දන්න රාජ්‍ය තුනක් තියෙනවා මේ රාජ්‍ය මරාජයන් තුනේම වස්තුව පිරීතරී යන්න තියෙනවා තාම් සස්්‍රීක අත්තිශවයිම්ම දනමත් රාජයන් මේ ඉක්මනින් අල්ගත්තොත් ඔබුතුමාට බොහොම වටි නා දැගකතකොට අල්ලගත්තවොත් රාජය අතරන්නේ කටවල් හතරක අධිපති එති මේක ඇහුව විතරයි මේ රජ්ජුරුවන්ගේ තන්හාාවඉහ වහා ගිය උන් හිටි දැම් පවා අමත ගවනා තක් වවෙන්නැතින් රජ රටවල් හතරක රජකෙනෙක් උනාම පොහොමද සැප සම්පත් කියල මෙලා බස්සේ රජතුමා තමන්ගේ අමාත්්‍ය මණ්ඩලය වහාම කැඳෙවූ කැඳවලා පහුදා කියනවා මෙම රටවදුනත් තියෙන අප ගහාම මේ රටවාදුු අල්ල ගණ්ඩෝන කියර එතුකොට මෙහෙම සාකච්ාාව යන කොට හන හොදයි ැම් මේ රටවල්තුන තියෙන්නේෙ කොයි පැත්තිද කොහේදදී ගහගන්න බැරිුණාන ඒ අහග නමදකුණා ඒ අපරේ හෙව හ්වා අනබෙර ගහල හේවා නගර හෙව්වා මේ මනුස්‍ය යනෑ. පසමි රජ්ජුරුවන්ට ඔල්ුවේ වැඩ කරන්නෙම අර රාජ්‍යන් තුන පිළිබඳවමයි මෙහෙම දවස්කාානක්ක යනකොට රජජුරුව ඉතාාව දුරුවල දත්තට පත්ව වුණ පුොහොම දුරුවට වෙලා දැ කන්න බොන්නත්ද එතුමාට හැදුනක් කියනෝ රෝගයක් ලිය අතිසාරය කියන රෝග. හැදිලා රජතුමාගේ රාජිකී වෛද්‍යවරු ප්‍රතිකාර කළ හොඳ වන්න. ඊට පස් රටේද හොඳම බෙද්දූ ප්‍රතිකාර කලා හොඳ වන්න. ඊළඟට මොකද වෙන්නේ බෝසතාාණන් වහන්සේ බෝසත්තුමා මේ ප්‍රශ්ිදැන් කලා ඇවිල්ලා ඔසර ල්ලන රජුරුන් වඩ එතකොටට කියනවා මෙයාහිනම් මොනවා හරි බලාපපුරොත්තුවෙන් ඉන්න මේ රජක ව දදුරන්න හොඳ කරන්න ැරුන් මෙයාට ොම හොඳ කරන්න බැනයට ොහර ජීල යවන්න කියන නෑමට මුකූ තෝ රජ්ජුව සම කතා කරනදේ ඊට පස්සිමකතු මේ රජරුව සමඟ සාකච්ඡා කරන්න කටන්න එතකොට ඉසල්ලම කියනවා ඔබතුමා මට මේක නිධාන කතාව කියා මොකක් දඇත්තටම මේකැ හේතුව මොක්කු කොහෙන්ද මේ පටන් ගත්ත කිය හස්සමින් සාකච්ඡාව දිගට දිග නරගෙන යනකොටතුමාට තේරුනා මේ රජ්චුරුවන්ගේ හිතේ තියන්නේ තෘෂ්ණාව නැමති විසබීජය නිසා තමයි රජතුමාට මේ රෝගී තත්ත්ව ඇති වෙලාද මනසේ හටගත්තු බලවත් අසීමාන්තිකාසාාව රජරුව කිව්වා මෙහෙම රටවදතුනක් ගැන මට මෙහම ආරංචියයක් කාව කියෙන විස්තර කියයිනකැ කියිය එ බෝසත්තුමා තිීරණය කලා එනම් මේ රජරුවන්න්න තියන ාහිර සාධක මේ ඇැටලුවන් නෙවෙේ රජජුරන්න තියෙන් මේ මානසික තත්ත්වයක් නිසා හටගත්තු කායකරෝගයක් ඉතැන් සිට බෝසත්තුමාම රජ්ජරුවා යථාර්ථයේ පිහිටුවන්න. එමනැත් ඥානයේ පිහිටුවන්න කටයුතුකක්. හෝම මෝසත්තුමා කියනවා රජතුමනි රටවල් හතරක් ඔබතුමාට තිබුණට නිඟං ආතරක ගන්නත් දෑ. හඳන් අතරක නිදා ගන්නත් බෑ යානාහතරක යන්නත් බෑ. මේ මේ එක තැනගයි පි ගානකයි කන්න පුල එක යානාව වගේයන්න පුළුවන් රටවන් හතරත් තිබුණ කියල හතරමිසරරි මිදාගන්න බෑන හරිහරණය කරන්න බෑනි. ඒ නිසා මේ තෘෂ්ණාවේ තියෙන ආදීනව ගැන ජිගින් දිගටම ර්ජුරුවන්ට ඒත්තු ගැන්වාහම රජතුමාගේ හිත අර ඇතිවෙලා තිබුණ සීවාන්තිකකා සාාවට්ටිකෙන් ටිගටිගෙන්ටිකාඩු වෙලා රටවල් තුන පිළිබඳ තිබුණු ආසාවත යලද මෙන්න මේකෙන් තමයි මේ රජතුමාගේ කායික රෝගය හොඳ වුණේ රාජිකී වෛද්‍යවරු ඇත්තටම වෙදකං කලා ඒ වෙදකං කලේ අතිසාරයකින් දෙටට නමුත් හොඳ වුණේ නෑ ඇයි ඒලඩේ හැදිල තියන්නේ මානසික බලපෑමක් නිසා මානසික සාධකැ නිසා ඒක හොඳ කළේ හරියට මම ලිඩේ ඇතිවෙන්න හේතු හයාගෙන ගෙහෙල්ලා මේ මානසික තත්ත්වයට ප්‍රධකාර කරම නිසා. මේමගේ ජාතක කතා ගොඩාක්තියනවා දසන්නක ජාතික විශේෂයෙන් ඔබට පුළුවන්නම් අන්තර්ජාලයෙන් හෝ හොයාගෙන කියවන්න දසන්නක ජාතකය අපි දේශනාවල අපේ සාකච්චාවලද නිත නිරන්තරීම මතක් කරලා තියනවර තමන්ගේ බිරිඳ බිසව වෙන තරුණ එකක් ගියාම රජ්ජරුවන්ට මේ වගේම රෝගයක් හැදිලා ඉතින්දිත් මුල ද්‍යවස්ථාව සඳහන්නන මේ රජ්ජරෝ කතාබහ කරන්න වෙනද වගේ සතුටාක්නෑහන්න බොඩ් නිනෑ වෙනද විනෝදය හිට විනෝ දෙයක් නෑ රාජකාරි කරන්නේ නෑ රජ්රුව කාම්රහිෙට් වෙලා බලාගත්තුවතය බලාගෙන ඉන්නවා අපි ඉකට ඩිප්‍රෂන් කියව කියන විශාදය ගී නොතුකට රජරු විශාදය ගෙනවස්ථාව පසෙ කල් යනුගඩනම ගොදුනේ ක අය දුරුවල වෙලා හිතුමාටත් මේ අතිසාය වගේ රෝගයක් හැදුන කියල සඳහන් වෙනවා කාලයාගෑ ෑමෙන් ඒ වගේ රෝගයක් හැඳම් තුලි සඳහන් කරන ඒක මේ අද අපි කතා කන මාතෘුකාව කායික රූපා බාධකය මේ දෙකම හොඳ වනේ මේ මානසික මට්ටම බෝසත්තුමාතේරුන් අරගෙන ප්‍රතිකර්මයක් මනසට කරපු නතා මේවාගේ ජාදකගතා පුහෝ ප්‍රමාණයන් ජාතකපතය සඳහන් වෙනවා ඒවගේ මීට ප්‍රතිකරම පිළිබඳවත් පිවිශේෂ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. එති බොහෝ වෙනාවට අපට අපේ හඳුනා නොගත් අපිට නොපෙනන්න මානසික යම් කිසි ගැටලුවක් නිසා ඕෝනෑතරම් පුද්ගලෝ මේ කායිකව බොහෝමවිඳවන වෙන්න පොළුවන් ඇතන අප ජාතික කතාවලත් මේ වගේ අවස්සා සඳහන්නන මංඟනර බපුතුමාටත්ව අදදගේම් ඕන දරන් ඇති මේ සම්බන්ධව මහනේ දැ දැන් වවහන්සේ කේපිය ජාත කතාවේ මං අහන් ඉන්නකොට නැතරම මේ ලෙඩේ තියනෙ කොන ෙකිර මුුරහණඩ බරිගතයි දැරක ්‍රධානම් ප්‍රශ්න දැන් අරපිස්සලක් අරමං විග්‍රහ කරාවගේ දැන් මේ සමහරය ව්‍යාජයින ඇතර මේ ජනුවන්න එකක් නෙමේ මේක ව්‍යාජ දේවා මෙහ මුණනාගින් පස ඇත්තරමක ප්‍රතිකාර සොයන පුද්ගල සහ ප්‍රතිකාර කරන පුද්ගලයෝකයේ න හැමෝම ඉතාම අපවස්සායට පත්යෙනවා. දැඟ අපි කතා කරමු දැන් මේ දෙවනි කාණ්ඩෙ මේ පරිවර්තන අක්‍රමිකතාව කියන එක මේක බොහෝ විට අප මුදන මේකත් තර පුරුෂ පාශ්‍රවයට වඩා මේ ස්ත්‍රීන් තුළ වැඩිපුර දකිට පුළුවන් තත්යක් මේ. ඉක මෙතනති වෙන්නේ මෙහෙම දෙයක්. වෛද්‍ය මේ හේතුවක් හෝ කිසිම කායික හේතුවක් නෑ වෛද්‍ය මේ හේතුවක් හෝ කිසිම කායක හේතුවක් නැතුව ඇතැම් රෝගලක්ෂණ ඉන්න පින්න පටන්ගන්න. එතකොට දැම් මේ මනොවිද්‍යාඥය එක අඳුනගන තියෙන්නේ එයාගේ තියෙන මනසේ තියෙන කිසි මක්‍රම කිතාවයක් එම නැත්තං අරපිකන්නේ මනසේ තියන කැලබිලි ස්ොභාවයක් එම නැත්තම් මාසික අවශ්‍යතාවයක් අපි හාුවින් යම් කිසි අවශ්‍යතාවයක් නිසා ඒක පරිවර්තනය වෙලා තියෙනවා ඒ අවශ්‍යතාව පරිවර්තනය වෙලා තියෙනවා කායික රෝගයක් පිදිහිට මෙන්න මේක තමයි පරිවර්තන කමිතාවේ කියලා කියන්නේ දෙ මේ පරිවර්තනය වීම කියනෙ හාමුදන දැන් ඇත්තරම මෙතන තියෙන වියාජදයක් නෙමි දැ අපි කලින් කතා කරේ මවාගත්දේවලනි මානසික අවශ්‍යතාවය පරිවර්තනය වෙනවා කායික රෝගැක් බවට මේ තමයි මෙතන වෙන්න එතකුොට දැ මේකට හේතු විදිහයට ගත්තගෙන් පස්සේ දැන් ඇත්තරම එතකොට මේ මානසික අවශ්‍යතාවේ කුමක්ද කියන කාරණය අපි හාමුදුන්නේ අනාවරණය කරගැනීම ලොකුමති ගැටලුව සමහර වෙලාට මේක අආවරණය කරගන්න පුළුවන් සමහට අදාළක් කෙනාගින් දිගින් දිකරන පශ්න කිරීමෙන් සමහට මට තියන අවශ්‍යතාවේ මේක කියලා කියනවා. නමුත් එහෙම ඒ අවශ්‍යතාවේඒයාගින් එලිට ආවේ නැත්තං අපි කොහොමද මේක ගන්නේ. සමහලට මේක ලොකු ඉතිහාසයක් තීරවා. හිස්ට්‍රික අපට ගොඩා ගවිශෂණය කරන්නෙනවා මේ ඒ එක නිසා ඉතාම සංකීර්ණ දෙයක්. එතකුට දෙ මෙතන තියෙන අනිත්කාරණය තමයි දැ ඔබ අපි කියමුකෝ වෛද්‍ය විද්‍යාත්මක සම්න්ධය මේ රෝග ලක්ෂණලට වෙනස් කෙල කිවන පරස් පරයි කියල කිවන්නේ ඒ කියන්නේ දැන් වෛද්‍ය විද්‍යාත්මකව අධරෝගය සම්බන්ධව ඒ රෝගගේ මෙහෙමයි කියලා දැන් කිසිම් නිර්ණයක තියෙනවා එක අඳුනාගන්න මෙන්න මේ රෝග ලක්ෂණ තියවා කළ කියනවා. නමුත් මේ අක්‍රමිකතාවෙන් පෙළෙන පුද්ගලයෝන්ගේ තියෙන ගැටලුව තමයි ඔවුන් ප්‍රකාශ කරන මේ රෝගලක්ෂණ අර වෛද්‍යමය තත්ත් එක්ක ගැලපෙන්නේ. එහෙන වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් ධර්න මතේ සහ ලක්ෂණ මේ අක්‍රමිකතම පෙෙන්න පුද්ගලයොන් කියනදත් එක ටැලිවෙන්න එකනෙ ගැලපෙන්න්නේ කිය කාරේ දැන් දගේ අපිට පහැදිලි කරගන්න පුළුවන් එන්න මෙිහිම අපි කියමුූෙන් ඇත්තටම අන්ද පුද්ගලය ඉන්නවා. ඇත්තටම අන්ද පුද්ගලයාට අනතුරු සිදුවවෙන්න පුළුවන්නේ ඇස්පෙනනීමේ ගැටලුවත් එක් තුට ඇත්තට මන්ද පුද්ගලයා සහ පරිවර්තනාක්‍රමකතාවේ නිසාන්දූ පුද්ගලයා කියන දෙන්න ගත්තාගින් පස්සේ. ඇත්තට මන්ද පුද්ගලයාට අර සිදුවෙන අනතුරු තරං පරිවර්ත නක්‍රමකතාවකින් ඉන්න පුද්ගලයට අප හාමුදන අනතුරු සිදුවවෙන්නේ. ඔන්න පලවෙනි එක වෙනසා. අනත් එක තමයි ද එදිනිදා කටයුතු කරගන්න ඇත්තටම අන්ද පුද්ගලයෙකුටගොඩා ගැටලු දයෙන න එදිනදා කටයුතු කරගන්න නාමාරුයි. නමුත් පරිවර්සනනාක්කමිකතාවයකින් ඉන්න පුද්ගලයන්ට එදිනදා කටයුතු සාමාන්‍ය දිරි කරගන්න පුුවන්. නමුත් එයා කියන්නේ මං අන්දයි. එ ඇත්තටම ඉන්නේ අන්ද පුද්ගලයෙකු වගේ ඔන්න ගැටලු. මේකට හේතුව තමයි, මම අන්දයි කියන අපේ හාමුදුන්නේැන අපි කියන්නේම කක්දම අපි මේකටයක් විද්‍රහ කරගමු අධිමනෝ විද්‍යාවන් අධිමනොවිද්‍යාවයි තමයි මේ එකට විදුම තියෙන්නේෙ දැ අපි දන්න සවිඥ්ඥාණික මනසා විඤ්ඥානිික මනසකින දෙකක් තින්න එක අපි තේරණ භායකව උඩු සිත යටසිද කියන කාරණ එතකොට මම අන්දයි කියන කාරණි ගැන තමන්ට ඇස් පෙනෙන බව අවිඥ්ඥාණනික මනස දන්න. ඇත්ත දන්න. එතකොට තමන්ට ඇ ප්‍රනෙන බව සවිං්ඥානික මනස දන්නේ නෑ. සවිඥ්ඥානිික මනස දන්නේ එක දෙයි මම අන්දයි. කියන එක විතරයි ඇති එහෙම වුණගෙන් පස්සෙවෙෙන්නේ අර පුද්ගලයාට අර කියන ගැටලුව ඒන්නේ අ අපි කිව්ෝගේ අනුතුර සුදු කරගන්නතුවේ දින්දාකාටුතු කරගන්නත් පුළුව ගේ තම ඉදි දකටති සාමානදිර කරගන්න පුළුව දවග තවදාහන්නකින් අපට ගන්න පුලුවන් තමන්ගේ හුරු අතින් ලියන්න්න බැෑ කියලා කෙනෙක් කියනවා තමන්ට මගේ මේ හුරුුවතින් මට ලියන්න බැහැ කියලා කියනවා නමුත් මේ අක්‍රමිකතාවෙන් පෙල්න පුද්ගලයා ගත්තොත් ඒ පුද්ගලයට අපේ හාමුදුන්නේ ඒ අතින් ඕනි බරක් උසන්න පුළුවන් සාමාන්‍යඉදියට වැඩ කරන්න පුළුවන් හැබැයි එයා කියන්නේ මට ලියන්න බැහ මේ අති අනිතෙරගන්න පුලුව තුර පි ේරවාන ද මත පහැදි ප්‍රශ්ණයක්ක් තියෙනවා. ඇයි හෙම බැරිවනි කියන කාරණය. එතකොට සාමානය රෝග ක්ෂණ විදිර අපි ගත්තගින් පස කෙනෙක් කියනවා මට ඇවිදින්න බෑ. මට ඇවිදින්න අමාරුයි කියලා. නමුත් මේකන පරිවර්තන රෝග ලක්ෂණ ගත්තගෙන් පස්සේ මෙතන දිවෙන්නේ ඒ පුද්ගලයාට සාමාන්‍ය විදිහට එදින දාකට ටිකරගන්න පුළුවන්. ඒවගේ අ කලබුලු වුණාවගෙන් පසේ හදිසි වුණාගෙන් පස්සේ දුවන් වුනත් පුළුව. දුවන්ඩ ගස් නගින්ද ඕන දෙයක් පුළුවන්. තාපයක් වුණත් පණ. නමුත් ගැටලුව තමයි ඒ පුද්ගලයට අර කියන සාමාන්‍ය රෝග ලක්‍ෂණවලින් ට වඩා ගොඩක් වෙනස් දේවල්තමයි මෙයා කියන්නේ. එකන වෙන්ඩ බැරි දේවල් මෙයක් කරනවා නමුත් ගැටලුවක් තියෙනව ඒ තුළක තමයි තත්තේ. අපි හ ඊළඟ එක තමයි මෙතන අපිට තවත් මේ කාරණාවලින් අපට ඔප්පුව වෙන දේ තමයි මෙවැනි තත්වලදී අසරණ වසරන පාර්ශික කීපයක්කිින්වා පලින් පාර්ශය තමයි එක පැත්තකින් ඇත්තරම රෝගයාගේ පැත්තින්ගත රෝගය අතරණයි ඉතින් හේතුව තමයි රෝග්‍යයක් දන්න මොකදමී වෙලා දයන්න කියලා ඉදික අනවරණ කරග්ඩය පුද්ගලො අසරණයි ඒගේ ප්‍රතිකාර කරන්නඩාවගෙන් පසේ ප්‍රතිකාර කරන්න ඕන කොතන්ටති ගෙන එක අඳන ගන්න එකත් ගැටුව අපේ හුඳ එ මේ තමයි ගැටු දැම් පවු්ගේ සති කීපය මට ගඩක් පුද්ගලය කතාර ඒ පුද්ගොලය කියන්නේ මම මේ ටෙස්ට් කරා බලුකෝස්මට බැලවා උදර පීන්නේේ ැලුවමක් හැදේ බැලවා හැමදේ බලමටෙස් රිිපෝටස් ප ෝල තිබ හැමදේම සාම්‍ය හැබැ හැමුදු එක පාරම කතා කරලා කියරවා මේ පපූර් දෙෙනවායි. මේ හාටට එකක් තන්නෑ කියලා හනෝ. ඒවගේ මට ඇවින්ටබ ඇවිදිනකුට මේ පැත්තත් පනෑවගේ දෙයක්ගෙනවානි මෙම කියලා කියනවා ඉති එහෙම උුණනාගෙන් පස්සේ දැන් මම සමහරලාට කියෙන හරිවාට ඕනනවා චෙක බන්න හැ හමඳ මේ චෙක්කරල රිපෝර්ට් එකක්ත සාමාන්‍ය නෑ ඒ හැම එකක්ම සාමාන්‍යය. ඇතු මේ රෝග කාසාක්කමක තාව කිය එක ගත්තම් පසේ එතන වෙන්නේ. මේ තමන්ගේ ආරක්ෂාව තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ මේ පුදගලෝ ඩි ැඩ වැඩිපුර හිතන වැඩිපුර හිතල කටයුතු කරන. මෙහෙ මුණගින් පස්සේ එයාල චූටි ලෙඩක් හැදුනොත් ඒ චූටිලෙඩෙත් මහා ලොකු දෙයක් විදිරි ගන්න. ඉ ආම ලොකු දෙයක් විදිරි ගන්න. එකඇනි සරල්ලාව ඉදිට යාලා ගන්න කැමතිනේ. ද මෙහෙම වෙලා අපි වෛද්‍යවරෙක්ලඟට ගියාකම් වෛදවරෙක්ලඟට ගිල්ලා වෛද්‍යවර සසානාත කරලම කිවොත් ඔට කිසිම ලඩක්නේ සාහහි සයිහිධ ඔප්පු කරනවා. කිසිම දෙයක් නැහැ කියලා. මෙයා තරහත කර ගන්න ඔය වෛද්‍යවර ඇතික්කන්. ඔයා කියන්නේ බොරු මෙයා හිට පස්සේ විධාකාර විධ වෛද්‍යවරලට යනවා. මරලාට පලාතෙන් පලාතට පවා යන. ඒ පලාත අර පාලා ටඩාහඳ දොක්ටෙනෙක් නගේ හෙමත් යනවා. එහෙම යන්නේ තමන්ගේ තියනදේ ඇක්සෙප් කරන්න කෙනෙක් කරන්න පුළන් පුද්ගලයේ හම්බෙනගම් මේ පුද්ගොල යනවා. මෙ මේක තම අප හම දෙන විතන එක තත්ත්. ඒගන හැමවෙලේම, ය කැමති නෑ මට රෝගයක් නෑ කියනෙක පිළිගන්න ඇැම්බෙලේම කියන්න කැමති මට රෝගත් තියනව තියෙනවා තියෙනව තමයි. ඉති මෙයාට මේක දැන්ෙනවා කියනක බුරෝගුත් නෙම අපි හමුදනේ මකද මේක මානසික ක්‍රමික්ාව ඉති මෙ මෙතන තමයි ගැටලෝතිේ ඇත්තට මේ ප්‍රශ්නයදී තමනුත් අසරනයි ගැන රෝගයක් අසරනයි එහට අසනනිපයක් තියෙනවා නමුත් බේ ඇත ො විිණිත්න වයිදවරු කිය න ොවිදත්නය කියලා ඒවාගේම වෛදරුග පැත්තිනු තමන්ට කරන්න පුලන් ප්‍රතිකාරය කන්නවා නමුත් ඉංි හාට දෙයක් කරන්නව කෙසුවත් මේ සඳහා ඇතටම එක පැත්තකෙන් ගත් හාම අපේනිමානසිකත්වය කියන එක මනසිහිහ පැවැත්ම කියන එක අපට කොච්චර වැදගත් අපි හැමවෙලාවකදිම බලන්නේ කයෙහි ආපැවත්ම විතරණය ජිම් යනවා දුවනවා ව්‍යයාම කරනවා ආහාරපාලනය කන්නවා මේ හැම දෙයක්ම කයෙහි යහපවත්ම සඳහා තමයි කරන්න ඇත්තටම ඒ අත්‍යවශ්‍ය දේවල් ජීවිතයට හැමෝම කරන්නවන් නත් මනසෙහි යහපවත්ම සඳහාපි කොච්චර දෙයක් කොල්ල යුතුද මනසෙහි යහපැවැත් බිඳවැටුනහම මනසෙහි සමබරතාවේ බිඳවැටුනහම එය මනසටත් ඒවාගේම කයටත් අපට විශාල බලපෑම් කරනවා. මේ තත්ත්වේදී වනත් අපට හොඳට පැහැදිලි තමන්ටත් හෝරා තමන්ට හොරා තමන්ගේ මනස තුල යම් කිසි දෙයක් යටපත් වෙලා තැන්පත්වෙලා තමන්ට කොච්චර පීඩා ගෙන දෙෙනවා තමන්ට පේනෑ මනසි අවුලක් මනසයම කිසි ගැටලුවක් මේ මේ අවුදු ගානකට කලින් වෙච්චිෙන මේ සිද්ධිය නිසා බලපාපු මානසික යම් කිසි ගැටලුවක් නිසා නේ කියල පේන ඒ නිසාම තමට කොච්චර පීඩාවිඳින්දු වෙනවාද ඒ නිසා ඇත්තටම මේ මානසික යහපවත්න මානසික සමබරතාවය කියන එක ඉතාම වැදකත් දෙයක් අපි හැමෝම ඒ සඳහා යම්කිසි වැඩක් කරඩෝ එ හිතේ යහපවැත්ම සඳහා යමක් කළ යුතුමයි එම නැතිවුනෝතය අපට මේ වගේ ගැතලු ජීවිතය තමන්ට හොරා තමන්ගේ මනසාක්‍රමණය කරලා ඒවිෙන කෙනකුට හයා ගන්නත් බැහැ දැන් අතරම පවුලි කෙනෙකටුන්නත් කාරුණනත් මේක කොහයා ගැන්න බැන් ඒ අත්යත් බොහෝ වෙලාට කියන්න මෙයා මේ බොරු කියන්නේ දැන් අර දෝස්තරලා ගීධනය කිවද මෙයාටම සමාරුවවත් වන යමාරුුවන්නෑගේ න හමුදුන සවාවෙන්න මේ එතන වගකීමක් තියෙනවා අර ඔය කියන පවුලේ පාලිශවයට අනිවාර්රය වගකීමත් තියෙනවා ඒක සනාත කරන්න පුළම් පොඩ්ඩි කතාවක් මං කියන්න එක මට පෞද්ගලිකමම එකනගේ ට්ලයින්් කෙනෙක්ට විච දෙදයක් ඒක මේ පුද්ගලයට වෙන්නේ මේ කාන්තාවට එතන හාමුදුනේ දැ මෙයා වෛද්‍යවරය කළඟට යන්නේ සුව නොවන හදවත් රෝගකි පපූරිදිනනා කියල තමයි යන්නේ කරනවා 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 කිසිීම දෙයක් අනාවරණය වෙන්න කිසිීම ගැටලුවක් නෑ. ඉතින් මේක වෙලාට අරවයිදව තේරුම් කරන්න තිබ මෙහම රෝග ලක්ෂණ තියන්න පුුව මානසිසක්ටම ිතා තියෙනවා කියන්නේ ඉතින් එයා මගේලඟට යොමු කර. යොමු කරගෙන් පසේ හමුදරන්නේ ම ඒක පිළිබඳ ටිකක් ටක්කා සෑහන කාලයක් ගැමකද මේ නිරාවරණය කර ගැනීම තමයි හරිම අමා අරුකාරණය ඉති මේ කාන්තත්යක කතා කරම් පපස ඒ කාන්තාමට කියපු කාරණය තමයි. මේ තමන්ගේ ස්වාමිපුරුෂය හැමදාම හවසට ගෙදරෙන්නේ බීමති. බීමතින් ගෙරඇල්ල තමන්ගේ දරුවන් දෙන්න එක් න්නකොට මේය හැමදාම මේ කාතාවට පහර දෙනවා. ගැටුම් ඉති මේ තත්වෙන් බේරෙන්න්න හැමදාම මෙය උපක්‍රමයක් පාවිච්චි කරා ප හ දෙන්නේ කාලයක් එයා ඔලුව රිදනවාගේල ඔලු අල්ලගන්න ඔලු රිදවා කියලලා මේ විරකිනකට දැන් ඔලු රිදනවා කියෙන ට විලා ගන්නෑන් යම් ගහප පවස්ථත් තිබු නලු හැබැයි ඉදරට හන්නේ ක හරිගේීපු නැති කාට ඊට පසසිටි එක ව ඩිවලෝ් කරන්න කියෙලා මගේ පපුර ඉදනවා කියල ෑයගන්න පටන්ගරන්තියෙනවා එතකුට හැමදාම මෙ මේ කටිනිවසලි කරලා දයනවා එතකොට මේ කාරණය අර අපි කිව්ව වගේ නොදැනුවත්වම එයා නොදනුවත්වම අ අපි කිව අප හමුදුන අර පීඩාව එළියට දාණ්ඩ කෙනෙක් නැතුුණගෙන් පස්සෙේ ඒක එලියට එන්නේ කායික ප්‍රෝගයක් වශීන් එක තමයි මේක පලවෙනි එක ප්‍රධාන තියර එකක් ඒක මේ අක්‍රමිකතායි ඒ කියන්නේ හැම වෙලේ මේ යගේ පීඩා වෙලියට දාන්නඩ යාගේ දුකා හන්ඩ ප්‍රශෂරෙලිය දාාන්නඩ බැරුණම් පස් තම මනිි ප්‍රශ්නයන්නේ. ඉතින් මේකට ඒයාර් ගත්තු උපක්්‍රමේ තමයි හැමදාම පපූර දිනවා කියෙලක ඇයගහ එක ඒ පිටතට ගෙනල දැම්මා හදවත්රෝගයක්කි දිට. හැබ ඇත්තටම පරීක්ෂණ ලින් මේ සහරුන්යට හදවතරෝගයක් තියනවා කියලා ඉතුර කොතන දමි ප්‍රශ්නතියෙන්න්නේ පශස බනි නසේ පිහිදුුව එකයි මංකවේ මේක ගොඩාක් කළවට අපි කියපු අ සවිඤ්ඥානික මනස අභඤ්ඥානික මනස සහමය අධිමනෝ විද්‍යාවත් එක්ක මේක ගොඩා අපට ටැන්ලයිස් කරගන්න පුළුවන් ඉතින් අර පුද්ගලයාට ඇත්තරම ඊට පස්සේදන් අර මේ කාරණය පැහැදිලි කරා මේස්වාම පුරුෂයට ඇතර වාසනාවට නැකාවව ලැබුණ ඒ පුද්ගල ය එකින් මුදෝ ගණ්ඩ යම් තරමක් දුරට තින් ඒ ිදවීමත් එකක් අපේ හමුදුලේ මෙහට තවදුරට තත් පපු රිදනවා කියෙ කෑගහට අව්‍යාව තිබු නෑන මෙයාගේ අවශ්‍යතා හොයල බණඩගෙන කේටිය ඇහුන් කන් දෙදඩගෙන කේටිය ඉතින් ඒත් එක්ක මට මතගැහට වසක්කෝ වසර හමහර කොගි ගත වුණා අර පුද්ගලට අරතිබබ හදෝහතුරෝගයක් හදවත්රෝගයක් කිසිම ප්‍රතිකාරයක් නැතුව සෝයෙනවා කියලා කියන්නේඒේ කතාෙන් අපට ඉත්තාම් පැහැදිලි මේ ගැටලුවේ මුල ගැටලුවේ අර බීජය තියෙන්නේ තමඟ හදවත තමඟ හිතේ. ඒක තමයි එළියට දාලා දෙන්නේ ආයකරෝගයක් විදිේයට අපිමීට කලින් සකච්ඡා වටේ ත් ත්තටම කතාගලේ ප්‍රශ්න හඳුනා ගැනීම පිළි බඳව කතා කන්නොකොට අපි මේ ගැනත් කිව්වය කියන්නේය හම් කිසි ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට හේතු මොනවන්ද කියලා හයල බලලා ඒ සඳහා තමයි පිළියම් කරන්න ඕන කියලා ඉති මේ කියන්න කායිකරූපී ආබාධ කියන තත්ත්වේදී සඳහාත් ඇත්තටම හේතු තමයි හොයල බලන්ග හේතු බලල ඒ හේතු ඇැවතුමා අවසාන්ට කිවත් දැකීමේදී හදවත් ආබාධය සඳහා බලපාපු සාධක හේතු වෙනස් වුනාට පස්සේ මේ දිබි චරෝගී තත්වයි නැති වෙලාගය තුවගේ ගොඩා මටක් වතාම් මන ගැහුනා එක කියන්නේ යාට තිබුණේ මේ ආවේස වෙනවා නැරිච්ච කවුලු හරි කෙනෙක් ආවේස වෙනවා ඉතින් අවේ සුනාට පශස කියන්නේ තමන්ගේ අවශ්‍යතා ටික කියන්නේ ගෙදර මනුසය බොනව බොන්න ඒවා බිහිලා ගෙදර හතර මායිමකට එන්නවා මේ ගෙදර හතර මායිමකට මස්මාලු ගේන්න එපා ඉති ඒවාගේ සම්පූර්ණ බලාගෙන කියා මෙයාගේ අර නැගින් ප්‍රශ්නටිගත්වය හොල් ඒ ප්‍රශ්ටික මයි කියන් ඊට පසේ මොකද නේ කාලයක් ගයාරට පස්ස මේ මනුසය බොුණ නැතු කිය පොන නැතු කියර නරිච්ච කෙනා දඩුවන් කරයි කිය ය කියන එම කර නත්තා දඩුවක් කරනවා කියර එතුවට ඒක හරිගයා ඒවාගේම ගෙදට මස්මාරු කියන එකත් නැවතුටයි මෙම කියල පස්ස මේ මනුසයගේ ලිඩිත් හොඳ වෙලාගයා ඒවාගේ සමහර අවස්ථාවලද පුද්ගලයන්ගේ මේ ඇත්තටම මේ සඳහා බලපාන සාධක කියනවා සමහල්ල ගෙදර තියෙන ආරවුල්ල වන්න පුළුවන් ගෙර තින ප්‍රශ්න වෙන්න පුළුවන් පහරදිීමම් වන්න පුළුවන් කුමන හෝඒ මානසිකව දැන අවශදාවයන්නේ ඒ ඒක විිෂඳ ගත්තතාම අප සුව කරගන්න පුළුවන් ඒය සඳහා අපට වැදගත්වවෙන්නේ මේක තමන්ට තමන්ට දැන් නැත්ත ඇත්ත අපිට නත් යම් විදියින් හිතන්්ඩෝන යම්විදියකින් මට මේ මේ දොස්තල්ලා කියනව නං මේ වාටම මෙහෙම ලෙඩක් නෑ කිලක් වෙන පැත්තකින් හරි බලන්දවන ඊට පස්සෙ බලන්න තියෙනකට මනුයිද පැත්ත උපදේශනය පැත්ත ඒ වගේ මේ වැඩසට හ අරම්භනායටත් අප දෙනදිි විශේෂන් පණවඩේ තමයි ඔබේ පවුලි කෙනෙකට හෝබ දන්න කෙනෙකුට ෝ හිතවතිකුට හෝ කාට හෝ කෙනෙකුට මේ වගේ අක්‍රමිකදාවයක් තියෙනවනම් මේ වගේ ගැටලු සාකච්තත්වයක් තියෙනව නම් ඒ අයව යපතික සාකච්ඡා කරන්න එක සමහර විට එක මානසික ගැටලුවක් වෙන්න පුළුවන් න්නේේද අප පොඩක් ඒපත්තට යොම වෙලා බැලුවොත් හොඳයි ඉන්නේද වගේ යෝජනාවක් කරන්න පුළුවන්න්න ඒක හරිවාටිනවා යලව යොමු කරන්න පුළුවන්න. ඒක තම අපට කරන්න පුළන් හොඳමදේ පුද්ගලීන් වශයෙන් පුද්ගලකව ගත්තොත් තමන් හොඳ නිරවුල් මනසක් නිරෝගිමත් මානසක් පවත්වාආගෙන අන්්ඩෝන ඒ සඳහා තර බුදු දහම් යොගන්නන්නේ ධර්මය තුර හැම කරුණක්ම උගන්නන්නේ. මනස නිරෝගී කරගන්න. භාවනා කෙනෙක උගන්නන්නේ මනස නිරෝගී කරගන්න. අනෙක් දේවලුත් එෙමයින දන්දීම උගන්නන්නේත් මනස නිරෝගී කරගන්නන්නේ. සිරු රැකම තුරුණ අපි මනස නිරෝගී වෙනවා. එනිසා අපි ධර්මය පැත්තෙන්ගත් හම ඒ විදර දහම පුුණු කරන්නඩ ඕන. ඒ වගේ මේ අටලෝ දහමින් කම්පාව ආදී දේවල්ලෙන් තොරව අපට හිත ශක්තිමත්ව පොත්වා ගන්නටත්. උල්ලුවන්ගේ හැම දෙයක්ම අපට මනස සමබරව පවත්වා ගැනීම සඳහා උපකාරක වෙනවා මහිතන බුදතුමාට අවසාන කෙටි කාලයක් තිනවා යම්සි අදහසක් දුන්නොතින් මේ සඳහා තැන උපකාරයක් වෙයිති ඇතරම මෙහෙම තත්ත්වලින් ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් අපි හාමුදුන්නේ එවැනි පුද්ගලයම් පිලිබඳන අවධානයෙන් සිටීම සහ එවැනි පුද්ගලයෙන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම කෙනෙක් සම්බන්ධව අපි කියන්නේ අර යුත්තුකම්මකට වඩ අපේ හ ලොකු වගගීමත් තියෙනවා. බගකීමත් තියෙන ඔූන් නවට ඉන්න පුද්ගලන්ට මොක දැන් ඇත්තරම එවැනි පුද්ගොලයෝ තවදුරටත් ඒ තත්ත්වේම රැඳී පෙවතිීම කියලා කියන්නේ අර මානසික පීඩනයේ ඒ මානසික ආතයේ තව තවත් තව තවත් වර්ධනය වෙමින් අපි කියන සුව කළ නොහැකි රෝගයක් මට්ටමටම ඒ රෝගයේ තීවුරවීම පමණයි. ඒ තත්ත්වය අඳුනගත් හැණින් අර වහන්සේ කිව් විදිහයට. වෂත ප්‍රතිකාරවේවා අෂධ ප්‍රතිකාරලින් ප්‍රතිඵලයක් නැතිනම් ඒක මනෝපතිකාර සඳාවහෝ මනූපදේශන තත්වයකට යොමු වෙලා ගැටලුව අනාාවරණය කර ගැීම ඉතාම් වැදගන්න. ගැටලුව අනාාවරණය කරගැනීම තුළම ඒ සේවාලාභයට අපිට අනුනල දෙන්න පුළුවන් මෙවැනි තත්ව තියෙනවා. මෙවැනි තත්ත්වලට පිළියම් මෙන්න මේකයි කියනෙ එක අුන්වා දීම තුළම අපි හමුදුන්නේ ඒ පුද්ගල හිතන්න ගන්නවා. එනම් මට තියෙෙන එහෙම දෙයක්ද. ආන ඒ පියවරේ දීම ඒ සයිවාලාබීන් බොහෝ විට වෙනස් එන්න පටන්ගන්නවා. එතකොට ඒත් එක්ම බොහෝ විට මනොපතිකාරවලා අපිහාහමදනේ දෙවැනි හෝ තුන්ගනි පර්ශයයක් එක කතාගන්නවාන් එතිකට ඒ පර්ශයවර වලට අපිට දැනුවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මෙවැනි රෝග ඇතිවෙඩ බලපාන හේතු මේවයි කියන කාරණී එතකොට ඒ පුද්ගලයන්ගේ දැනුවත්වීම තුළත් ඒ පුද්ගලොත් පෙළ දෙෙනවා වෙන දට වඩාර පුද්ගොල පිළබඳ අවධානයෙන් බලන්න ඩි සැකිල්ලක් දක්වාන්න. සැලකිල්ලක් මෙච කල් දක්වේනත්තං වැඩ අවධාන ඔවන් පිළිබඳ බලන්න. මෙවැනි දහෙත්ත එක් තමන්ට කෙනෙක් න්නවා. තමන්ට ප්‍රශට කියන්න කෙනෙක් ඉන්නවා. තමන්ට ගැටුක් වුණගින් පසේක විිසදගන්ඩ පියවරතිය නවා වෙනත් ක්‍රතියනවා මට පුද්ගලෝ ඉන්නවා මගේ වටේ ගොඩක් පිරිසක් ඉන්නවා කියන්න දේම ප්‍රමාණුවත් අපි හාදුන්නේ මේ මානසික පීන්නේ එලිට තාන්න. ති ඒක තමයි ම හිතන්නන්නේ මේ තත්වෙයට බලපාන ප්‍රධනම හෙටව යි එකෙන්නේෙ කොටිමිකුවොත් මේක තන්න කරම ආතතිය කාංසාාව පිරිච්ච තැනක ගොඩ නැගින්ට පුළුවන් තත්ත්යක්. අද දවස අපේ සාකච්ඡාව ඔබටත්ඒ වගේම ඔබේ දැනුවත් වීම නිසා ඔබේ සමීපයන්ටත් උපකාර කරන්නට බට විශේෂ දැනුවත් භාවවයක් ඇතිවෙනට ඇතයකි අපි විශ්වාස කරනවා අද අප බලාපොරුත්තුව සැනසුමයි දොරතුුව සාකච්චාම අවසන් කිරීමට විශේෂෙන්ම අපගේ ආරාධනාව පදි අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබ හනුවත් කරන්නටයදන මෙම වැඩසටහනට සම්පත්දායකත්තුවය සපයන්නටයදන මනෝ්චිකිත්සක කවමාද සිල්වා මැතතුමාට අපේ ම ගෞරුවේ සහස්තුෘතිය ඔබතුමාට පිරිනමෙන් මමමින් බොතුමාට නිරෝගී සුයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබට අවශ්‍යනං එතුමාව සම්බන්ධ කරගන්නට බින්දුවයි හත්සිය හැට අයයි හැත්ත දෙකයි එකොලහයි විසි දෙක අංකේ ඔස්සේ පොළලුවනේ ඔබතුමා ඔබට එතමාව සම්බන්ධ කරගන්න ඒ වගේම අද දවසේ වැඩසටහන අවසානයේදී තිදුල මාධ්‍යජාලයේ ගරු සභාපති මාලිගාවි අසජී නායක ස්වාමීන් වහන්සේටත් කාරි මණ්ඩලටත් මෙ වැඩසටහන් ඇරම් භෝබ හැමඳ නාටමත් නිරෝගි ඉස්වය ප්‍රාර්තනා කරනවා සුභ සතියක්ේවා හැමදිනාටම තෙරුවන් සරණයි